සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට වන කුරුණෑගල නගර මැදට අපි ආව දවසේ කතාව කරගෙන යන්න ශ්‍රී ලංකාව තුල ළමා අපචාර දැන් දැන් නැවතත් හිස ඔසවමින් පවතින කාලයක් මේක ඔබට අහන්න දකින්න ලැබෙන දේවල් අනුව ඉතින් ඔබ ඔබේ දරුවාට කොයිතරම් ආදරේද ඔබ රටේ දරුවන්ට කොයිතරම් ආදරේද නමුත් මෙන්න මේ ආදරය නොහඳුනන පිරිසක් නිසා ළමුන් ළමා අපචාරවලට යොමු වීමට තියෙන ඉඩකඩ වැඩි ඉතින් අපි නැවත මතක් කරන්න කැමති asal වැසියවත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නොවේ මේක අඩුම ගානේ තමන්ගේ අම්මා තාත්තවත් ඉතින් ළමා අපචාරවලට ළමා අපයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ නීති ක්‍රියාත්මක වෙනවා අපි මහජනතාවගෙන් අහන්න කැමති මේවැනි අපචාරවලට වැරදි කරුවන් වෙන පුද්ගලයන්ට කොයි විදිහේ දඬුවමක් දෙනවනම් ඔබ කැමතිද කියලා ඉතින් අද දවසේ කතාවෙන් වොන්න අපි කරන්න සූදානම් වෙන්නේ එක අපි අහන්න සූදානම් වෙන්නේ එක අපි යමු කීප දෙනෙක්ගෙන් අහන්න යන් එහෙනම් අයබෝන් ඔබතුමියට අයබෝන් අපි දැනගන්න කැමති දැන් ශ්‍රී ලංකාව තුළ නැවතත් මේ ළමා අපයෝජනය කියන දේ හිස ඔසවමින් තියෙනවා. ඉතින් ඒ වගේ වැරදිකාරයන්ට ඔබතුමේ හිතන්නේ කොයි විදිහ දඬුවමක් දුන්නොත් හොඳයිද? ඇත්තටම දැන් ලංකාවේ තමා මේ මරණ දඬනේ කියන එක ක්‍රියාත්මකයි කියලා කිව්ව උනත් තාම ඒක ප්‍රායෝගිකව කරන්න පටන් අරන්නේ නැහැ. මන්නම් කියන්නේ ওই කියන කට්ටියට දෙන්න ඕනේ උපරිමම සතිය දෙකකට වඩා වේදවන්න දීලා මරණ දඬනේ කෙලින් ක්‍රියාත්මක කරවන්න තියෙනවා. ඔබතුමිය කියන්නේ මරණ දඬනේ ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි කියන එක. ගම අපචාර හා කාන්තාවද හිංසනය කියන එක. මොකද මේ දවස්වල චූටි ළමයිට කරලා තියෙන අපරාධ අපි දැන් ඕගොල්ලන්ගේ ටීවී දෙරණ අහගෙන ඉන්නකොට න්ියුස් බලනකොට හැම තැනම ඕගොල්ලෝ කියලා ඔය කොහොම සර්ච් කරලා කරන දේවල් වලින් අපේ ඇසුත් ඇරෙන්නේ. මෙච්චර දේවල් මිනිස්සු මේ පොඩි කිරිස අපෙන්ටි කරන දේවල් කියලා ඉඳන් අනිවාර්යෙන් මේ මිනිස්සුන්ට නම් මරණ දඬනේ දෙන්න ඕනේ. හරි ඒ තමයි එතුමියගේ අදහස. ඔබතුමියට බොහොම ස්තුතියි. අපි ඔබතුමන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. අපි ටීවී දෙනති. ඔබතුමන්ට දරුවන් සිටිනවාද? සිටිනවා. කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔබතුමන් දරුවන්ට ආදරේ? ඔව් ආදරේ. ඉතින් දැන් මම ඔබතුමන්ගෙන් අහන්න යන්නේ එහා සම්බන්ධ ප්‍රශ්නයක්. මහත්මයා මේ ලිංගික අපචාර මේ දරුවන්ට සිද්ධ වෙන ලිංගික අපචාර ළමා අපයෝජන ආයේ හිසොසවමින් තියෙන කාලයක් නේ මේක. ඉතින් එවැනි අපරාධ කරුවන්ට ඔබතුමන් හිතන විදිහට දෙන්න පුළුවන් දඬුවම මොකද්ද? දෙනවා නම් හොඳයි කියලා හිතන දඬුවම. හොඳයි කියන්නේ මොකද? අවුරුදු 25 30 කට අයින් වෙයි හිරේට. 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 ඒක තමයි ඔබතුමන්. ඒක තමයි මම බලාපොරොත්තු. තවත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය නීතියක් වශයෙන් 25 කට අරින්න ඕන හරියට හරි. ඒක කාලය ඉවරනේ එතකොට. අය ලීටනකොට කාලය ඉවරයි. ඒ විදිහට තමයි දඬුවම් දෙනවන දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් එතුමන්ගේ උත්තරය ඒක තමයි අවුරුදු 25ක්වත් දඬුවමක් ලබා දෙන්න ඕන ඔවුන්ගේ ඒ කාලේ ඉවර වෙනකන් කියන්නේ අපි යමු තව කීප දෙනකින් අහන්න මම ඔබෙන් අහන්න කැමතියි දැන් ශ්‍රී ලංකාව තුළ නැවතත් මේ ළමා අපයෝජනය කියන කීසෝසවන කාලයක් මේක අපි රූපවාහිනියෙන් පුවත්පත් වලින් දකින දෙයක් නේ ඉතින් මේවැනි අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කොයි ආකාරයෙන් කියලා ඔබතුමන් හිතන්නේ අතටම නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ මම හිතන්නේ නීතිය තදින් ක්‍රියාත්මක නොවීම නිසා පහුගිය කාලේ नीति रिंगंड पुलवंगा यहाँ पालने करगंड बेरूने दिवल नीति हरीर क्रियात्मक नून मैं कपीट पालने करगंड बेरून एनीस पटी नीति तदी क्रियात्मक अभी मम वय पलात्सभा हिटपु मंत्रीवरी इलमेन पलात्सभा मेतिवर इधिपति बलापुर එබැනි තන්දුරක් තිබෙන ඔබතුමන්ගේ දැක්ම තමයි ඔබතුමන්ගේ ආකල්පය තමයි ඒක. හරි. ඔබතුමන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි තව කීප දෙනෙක්ගෙන් අහන්න සූදානම් මේ එකම ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ළමා අපරාධ අපයෝජන වලට සම්බන්ධ වෙන පුද්ගලයන් සියලුම දෙනාට ලැබිය යුත්තේ මොන වගේ දඬුවමක්ද මේ මහ ජනතාවගේ කැමැත්ත? ඔබතුමිය ළමා අපයෝජනය කරන කට්ටිය වෙනුවෙන් ඔබතුමිය කියන්නේ මොන වගේ දඬුවමක් ක්‍රියාත්මක වුණොත් හොඳයිද? මම නම් කියන්නේ ජීවිතාන්තය දක්වා මරණ දරුවමට වැඩිය මේ එතනම මරලා දාන එක හොඳයි. මොකද අපිට දරුවෝ ඉන්නවා. අපි කැමති නැහැ නේද? දැන් අපි ගැහණියකුද දැන් මම මගේ මහත්තයත් එක්කව මහත්තයා පොඩ්ඩකට ඉරිට ගියා. ඒ ටිකට අර පිරිමියයි මෙහි අර තියෙන්නේ එහෙම බලනවා. කියන්නේ ගැහණියෙකුටවත් පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් තමයි අද රටේ තියෙන්නේ. ඉතින් මම නම් කියන්නේ මරණ දරුවම හොඳයි කියලාමයි.
කාන්තාවකට විවාහක කාන්තාවකටත් පාරිභාලය යන්න බැරි එකේ දරුවන් ගැන කවර කතාද නේද හරි එතුමියගේ අදහස තමයි අපිට ඒ විදිහට කිව්වට බොහොම ස්තුතියි ළමා අපචාර මේ අපරාධ සම්බන්ධ නීතිමය පැතිකඩ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන දේ දැනගන්න අපි සම්බන්ධ කරගත්තා නීතිඥ ප්‍රදීප් සෝලංගාරච්චි මහතා ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔව් ඇත්තටම ළමා අපචාර සම්බන්ධයෙන් කතා කරනකොට ලංකාවේ අද තියෙන නඩු වලින් අපරාධ නඩු වලදී වැඩි වශයෙන්ම ළමා අපචාර සම්බන්ධ නඩු තියෙනවා අපිට මහේස්ත්‍රාත් අධිකරණයේදී වගේම මහා අධිකරණයේදීත් ළමා අපචාර සම්බන්ධ නඩු දකින්න ලැබෙනවා මේ වගේම ඇත්තටම මේ සම්බන්ධයෙන් නීතිය ගත්තාම දන් නීති සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදන තිබෙනවා ළමා අපචාර වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම දක්වලා තිබෙනවා ඒ தත්ත්වයේ කෙසේ වුණත් ලංකාව තුළ ළමා අපචාරවල අඩුවීමක් අපිට දක්නට ලැබෙන්නේ දිනෙන් දින වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ විශේෂයෙන් මේක වැළැක්වීමට පොලිසියවල ළමා හකාන්තා කාර්යංශ තිබෙනවා ඊට අමතරව ළමා ආරක්ෂක අධිකාරිය පිහිටවලා තිබෙනවා එවැනි ඒ වගේම පරිවාසා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව තිබෙනවා මෙවැනි යාන්ත්‍රණ ක්‍රියාත්මක වුණත් ලංකාව තුළ ළමා අපචාර සම්බන්ධයෙන් තියෙන අපරාධවල වර්ධනයක් අපි දකින්න ලැබෙනවා विशेषम मे संबंधी गाता अद वेडिपुर मे लमा अपचार अट दखें लभन लमाइन्गे समीपत इनगे तम मे अपराध सिद्धवे विशेष गाता लंगम ज्ञातीम पौले लंगम हितवतून एवगेम बोहोदुरट अभी दखिनो तमंगे पियागे एवगेम सीयागे मामगे एवगे आश्रितयांगे तम गुडक दुरट लमाइंट मे अपचार सिद्धवे एक गुडक दुरटम आरक्षा अहिमीवेच लमाइंट मे अपचार सिद्धन वेडि विशेष गाताम पौल विसांगिदाने विलाती पौल इन लमाइंट इलांगट दिमौपियो मवहोपिया विदेश गतवेला इवागे लमाइंट इवागे दरिद्रता पेलन पौल लमाइंट सा ग्रामीय प्रदेश मे अपराधु वेडिय वीमा दखन लभन थिंग मेकेदी मे संबंधी नीति मे नड़कटी गाँव यम प्रमादया कपिंट दकिंट लवेन विशेष विमर्शन वाले प्रमादया तीयन इट अमतर नड़पेवरी मेदी विशेष लमापचार वाले महेश्वरा अधिकरणी मूलिक विमर्शन गिहिल इन पशु नड़ महाधिकरण टेमुन ये सन्ध दीर्घ काल गए नड़ वाली लमा इंट और पहेदी हयेदी सिद्धुन अपचार वल्ट इलामे नडवेनकोट वयसवृद्ध दहाट विश्ववेन तरमट दीर्घकाले नडु प्रमादे तिबिन एवगे अवस्थावल अधिकरण वलिन लमाइंट साधारण ऐकियान इष्टवेन नति तत्व पेंटदिन एकट हेतु तम एतम साक्ष करो मियगिहिल्ल अपराधेट लक्केचे विंदित दरुवट ए सिद्धिय संबंधेन एवेनकोट एक्कु अमतक वेला तियेन एहेम नत्तम ओवुन्गे वयोपूर्णत्वयट पत्वीमक् समग ओवुन् नवत अधिकरण इदिरि ए सिद्धिय संबंधेन साक्षि देन्न केमत्तक् दक्वन्ने लज्जावट पत्वेन ඔවුන්ට සිද්ධි අමතක වෙන්න පුළුවන් මේ වාසී විත්‍ය ඒ වගේ අවස්ථාවක චෝදිතයෙකුට ගිහිල්ලා බොහෝ දුර නඩු වලින් චෝදිතයෝ නිදහස් වෙලා යන තත්ත්වයන් දක්වන ලැබෙනවා අදාළ පහසුකම් සපයලා දීලා විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු එහෙම නැතුව අපිට අපේ ළමා පරපුර ආරක්ෂා කරගන්න ලැබෙන්නේ නැහැ කියන එක ඔබතුමන්ට මම අවසාන වශයෙන් අහන්න කැමති බොහොම කෙටි පිළිතුරක් ඔබතුමන් හිතන විදිහට මෙවැනි අපරාධ කරියකට දිය හැකි උපරිම දඬුවම කුමක්ද දැනට අපේ නීති අනුව ළමා අපචාර සම්බන්ධයෙන් ගත්තාම ඔවුන්ට දැනට ලබා දෙන දඬුවම් ගත්තාම නීතිය දැක්වෙන දඬුවම් වලට අනුව අවුරුදු 20ක් දක්වා උපරිම සිර දඬුවම තමයි දඬුවම් සංග්‍රහයේ නියම කරලා තියෙන්නේ මහා අධිකරණයක් විසින් ලබා දෙන දඬුවම් විදියට එය වසර දෙකක කාලයක සිට වසර 20ක් දක්වා යන කාලයක් දක්වා වෙන සිර දඬුවම් සහ දඩය කියන දඬුවම් දැනට නීතිය තියෙනවා ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණ සහ මහා අධිකරණයට යනකොට ඒ දඬුවම් වෙනස් වෙනවා ඊට අමතරව අපරාධ වින්දිත දරුවට යම් වන්දි මුදලක් ගෙවන්න කියලා නියම කරන්නත් අධිකරණයට හැකියාවක් තිබෙනවා හරි මේ තමයි නීතිමය පැතිකඩ මේ ළමා අපරාධ අපයෝජන සම්බන්ධව ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අපි අද කතා කරන්න සූදානම් වෙලා ආවේ ශ්‍රී ලංකාව තුල මේ නැවතත් හිස ඔසවන ළමා අපයෝජන ළමා අපරාධ සම්බන්ධව මිනිසුන් දරන මේ මහජනයා මේ අපි දරන මතය කුමක්ද කියන එක අපි කීප දෙනෙක්ගෙන් ඇහුවා ඒ වගේම අපි නීතිඥවරයෙක්ගෙන් අහන දැනගත කොහොමද නීතිමය පැතිකඩ කියන එක ඉතින් මේ හැම දෙයක එකම දෙමාපියන් විදිහට ඔන්න ඔබේ වගකීමක් තියෙනවා ඔබේ දරුවා ඔබේ සහෝදරිය ඔබේ සහෝදරයා වෙන්න පුළුවන් ඔවුන් ගැන නිරන්තරයෙන්ම විමසිලිමත්ව සිටින්න කියන මතක් කිරීම බොහොම ආදරණීයව ඉල්ලනවා මොකද කවදා හරි දවසක අපෙන් පස්සේ මෙරට බාර ගන්න ඉන්නේ අපේ දුව දරුවන් ඉතින් ඔවුන්ව රැක ගැනීම ඔබෙත් මගේ වගකීමක් ගිහින් එන්න දවසේ කතාවත් අරගෙන හෙටත් සුබ දවසක් සුබ සතියක්